ශ්‍රී ලංකාව තුල නීතිය ආධිපත්‍ය මානව අයිතිවාසිකම් සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ආයතන ව්‍යුහයන් ඔබ බලගන්නවන්නේ කෙසේද? නීතියේ ආධිපත්‍යයත් මානව අයිතිවාසිකමුත් ජාතික ආරක්ෂාවත් සුරක්ෂා කිරීම උදෙසා පළමුවෙන්ම මේ අංශ තුනම ක්‍රියාත්මක කරන එම ආයතන ඒවායේ ව්‍යුහයන් අංග සම්පූර්ණව නිර්දේශපාලනීකරණයකට අපි ලක් කරන්නට ඕන. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය තුළ නීතියේ ආධිපත්‍ය රැකගැනීමේ ක්‍රියාවලිය තුළ අපිට බොහෝ විට දකින්නට අහන්නට ලැබෙනවා එක් එක් අතපෙවීම් ඇඟිලි ගැසීම්. ඒ වගේම මානව අයිතිවාසිකම් සහ ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමේ ගමනදිත් මේ කාරණාව දශක ගණනාවක් පුරාවටම වලංගු කාරණාවක්. එනිසා විශේෂයෙන්ම නිර්දේශපාලනීකරණය වගේම මේ ආයතනවල ස්වාධීනත්වය ස්ථාපනය කරමින් මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරමින් මේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීම උදෙසා ජාතික ආරක්ෂාව භාරව කටයුතු කරන අපේ වීරෝදාර රණවීරුවන් ප්‍රමුඛ ආරක්ෂක අංශය බලපෑම් වලින් තොරව ඒ රාජකාරිමේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලබා දෙනවා සේම ජාතික සමගිය, ජාතික එකමුතුභාවය, ජාතීන් අතර ආගම් අතර හිතෛෂීත්වය ප්‍රවර්ධනය වෙන ආකාරයටත් මානව අයිතිවාසිකම් කියන මාතෘකාවට අපි ආර්ථික සහ සමාජ අයිතිවාසිකමුත් එකතු කිරීම තුළින් අපිට මේ ඉලක්කය කරා යන්නට පුළුවන්කම් ලැබෙනවා කියන එක මම විශ්වාස කරනවා. අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මායේ ප්‍රශ්න ආකාර දෙකකට දකිනවා. අභ්‍යන්තරික ලෙස අපිට අත්පත් කරගත යුතු ආරක්ෂාව, දෙක විදේශීය තර්ජනයන් හරහා අපිට අත්පත් කරගත යුතු ආරක්ෂාව. අභ්‍යන්තර ආරක්ෂාවේදී මායතන්න අපිට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ කවර වර්ගයේ ආරක්ෂාවක්? දකින දකින තැන බැරියර් ගොඩනැගුණු, එහෙම නැත්නම් හමුදා සොල්දාදුවන් ආයුධ සහිත පාරේ ඉන්න, එහෙම නැත්නම් යුද පාමට් කාර් රථ පාරේ ගමන් කරන ආරක්ෂාවක් නෙවෙයි. ඒක අනාරක්ෂිතභාවය. අපේ රටේ අභ්‍යන්තරික වශයෙන් ආරක්ෂාවද තර්ජනයට ලක් වී තිබෙන්නේ යම් ආගමික අන්තවාදී උමතු ක්‍රියාදාමයන් හරහා. වෙන තර්ජනයක් මේ මොහොතේ අපිට නැහැ. එනිසා පළමු කොට අපි මේ සමාජය ඇතුලේ කවර වර්ගයේ අන්තවාදයක් වර්ධනය වෙන්න හෝ පෝෂණය වෙන්න හෝ ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඒක අපි සහතික කරන මේ රටේ ජනතාව. ඒ වගේම අපේ ජාති අපේ ආරක්ෂාවේ ප්‍රධානතම මෙහෙයුම් බවට පත් වෙන්නේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ගෙන යන මෙහෙයුමේ කොටසක් තමයි අභ්‍යන්තරික වශයෙන් අපි මුහුණ දී තිබෙන ජාතික ආරක්ෂාව ගොඩනැගී හැකිවන්නේ. නමුත් අද අපේ රටේ ජාතික ආරක්ෂාවේ තර්ජන ලක් වී තිබෙන්නේ අපි අනුගමනය කරලද ආර්ථික ප්‍රතිපත්ති, අපි අනුගමනය කරලද විවිධ වෙළඳ ගිවිසුම්, විවිධ ආරක්ෂක ගිවිසුම් මරා රාජ්‍යයක් හැටියට අපේ පැවැත්ම විශාල ලෙස තර්ජන ලක් කොට තිබෙනවා. මහජන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියක් සඳහා දැනට පවතින ව්‍යවස්ථාව වෙනුවට අදට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කරගෙන ගන්නවා. ඒ ආකාරයටම මහජන සහභාගීත්වය ක්‍රමවේදයක් හරහා රට අවශ්‍ය නව නීති සම්පාදනය කරනු ලබනවා. මහජනතාව පාලනය කරන සියලුම රාජ්‍ය ආයතන මහජනතාව සමග සහභාගීත්ව සමුදවාදී පාලනයක් ඇති කර ගැනීම සඳහා ක්‍රමවේද නවීන තාක්ෂණික උපාංග සවිධ සංවර්ධනය කරනවා. එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කරන එක දයක් නිර්මාණය කිරීමට ඍජු නායකත්වයක් දීමට අප කටයුතු කරන බව මාස්තයි සඳහන් කරනවා.